හොඳයි නම් පින්නදු සාදු කර පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, අද වර්ෂ 2020 ජනවාරි මාසයේ 3 වෙනිදා වෙලාව 10:12 ආසන්න වෙලා තිනවා. මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරන හොරණ යාල ප්‍රදේශයේ ආරණ සේනාසනය සමග ඒ ස්ථානයේ ඉන්නව මහත්මයා සම්බන්ධලා ඉන්නවා. ඊට අතිරේකව ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ මාත්මීන් දෙපලක් සම්බන්ධලා ඉන්න බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙවිට තොරතුරු වාර්තා වන ආකාරයේ දෙපලෙන් එක කෙනෙක් පමණක් තමයි සම්බන්ධලා ඉන්නේ කියටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ පින්නතුන් තමන් ඉන්නව ස්ථානවල ඉඳගෙන තමන් කරන්නා වූ කාර්ය කරන ගමන් තමන්ගේ ඉරියව් තුළ ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව්වල ඉඳගෙන මේ අවස්ථාවේදී තමන් තුළ වඩා වර්ධනය වන්නා වූ විදර්ශනාව කොයි ආකාරයෙන්ද තමා තුළින් අත්දකින්නේ කියන තමන්ගේ විදර්ශනා අත්දැකීම ඉදිරිපත් කිරීමටයි මේ සූදානම් වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි පින්වත් මහත්මීන්ට ප්‍රමාණවත් තරම් කුසල් ජනිත වෙලා මේ මොහොතේ මේ සම්බුද්ධ ශාසනය නැත්තම් අවුරුදු 2608කටත් වඩා පෙරණ වෙලා තියෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ ජීවමාන බව තමා තුළින් අත්දැකීමේ අවස්ථා උදා කරගෙන තියෙන්නේ. අන්නේ අවස්ථා උදා කරගත්තු නිසාම ඒ අවස්ථාව භුක්ති විඳීම සඳහා දැන් විස ධර්මතාවය ඒ පින්වත් මහත්මීන්ට අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් එමෙත්තන් හේතුප්‍රත්‍යයන් සකස් කළ දීලා තියෙනවා. අන්නේ හේතුප්‍රත්‍යයන් වල මේ මොහොතේ ඵලයේ විදිහට තමයි මේ මහත්මීන් තමන්ගේ විදර්ශනාව තමා තුලින් අධ්‍යක් ආකාරي ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙයි. ඒ නිසා මේ අවස්ථාවේදී ලෝකයට බණක් ඇහෙනවා. ඒ අනුව දිබ්බ සෝතසයිත දෙවිවරුන්ට බණයි මේ අවස්ථාව උදා වෙලා තිනවා. ඊට අතිරේකව තාක්ෂණික සෝතසයිත ලෝකේ පුරා ඉන්නා ඕනෑම කෙනෙකුට YouTube තාක්ෂණයේ ඔස්සේ බණයි මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. උනේ ආකාරයේ කෙටි මතක් කර ගැනීමත් එක්ක අපි ආරාධනා කරනවා මහත් වූ ධර්ම ගෞරවණීය ඒ සම්බන්ධලා ඉන්නා වූ මාත්මියට තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන ලෙස සාකච්ඡාව සඳහා ධර්ම ගෞරවයෙන් යුතු. වහන්සේට මාගේ නමස්කාරය. මහත්මියගෙන පහත් අවසරයි. ස්වාමීන් වහන්සේ මේ සක්මනක අත්දැකීමක් ඉදිරිපත් කරන්නේ එතන ස්වාමීන් වහන්සේ සක්මන ආරම්භ කරනවා, කමඨහන යූස් වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන ගැනීම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර දැන් අඩිය තියෙන හැම ඒක ස්ටෙප්ස් ඒක යන විදිහ වගේ අන්න එහෙම දැන ගැනීම ටිකක් එනවා ස්වාමීන් වහන්සේ කමටහන යූස් වෙනවා. කියන එක මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් ඔක්කොම කැඩෙනවා ස්වාමීන් වහන්සේ, කොටස් 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 කැඩෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ කමටහන වේගවත් වෙනවා. මම බණ අහන්න ඕන මම යූස් ඒක නවත්ත ගන්න බැරි විදිහට වගේ වේගය වැඩි වෙනවා, කැඩීමක් වැඩි වෙනවා. ඒක තමයි කීම. නෝන කියනවා පැහැදිලි නැහැ. ඒ කියන්නේ නතරේ වගේ අහින්න වගේ.
අවසර සම්ස නැවත ඒක ඉදිරිපත් කරන්නද? නෑ ඉදිරිපත් කරුට කියනන් ආව වුණාට හැබැයි ඩිලේ එකක් තියෙනවා නෝට දෙරෙන්නේ ඩිලේ එකක් තියෙනවා කියලා. ඒකක් දැන් කෝල් එකක් ආව ස්වාමිනවාසේ ඒ හින්දාද දන්නේ නැහැ ඩිස්ටර්බන්ස් එකක් විදිහට ආවේ. මොකද? දැන් කෝල් එකක් ආව ඒ හින්දා ඒක ඩිස්ටර්බ් වුණාද දන්නේ නැහැ. මුලින්ම නම් පොඩි පොඩි ඩිස්ටර්බන්ස් එකක් තිබ්බා. දැන් නම් ওই එකක් නැතර වුණේ නැති වෙලාව ඒක වෙන්න පුළුවන්. ඉදිරිපත් කරන බණ්ඩ ඉදිරිපත් කළ ඉවරෙච්ච දැන් ඉදරම් ඒ කියන්නේ ස්වාමිනාස දැන් කමටහන යූස් වෙනවා. එසේ ඒ යූස් වෙන අතර ස්වාමිනාස දැන් ඇත්තටම ස්වාමිනස මට කියන්න වෙන්නේ මේක ශරීරය يعني එන්නේ ඒ වගේ එකක් තමයි ස්වාමිනස ආවේ. කියන්නේ ඒක දැන් වෙනදර පරයන්කයක් හරි එහෙම කරනකොට දකින කැඩීම ස්වාමිනාස මේක කැඩෙනවා දකිනවා. ටික ටික ඊට පස්සේ කියන්නේ උඩ කියන්නේ මං උඩ කියන්නේ උඩේ ඉඳන් පල්ලෙහාටම පොයින්ට් එකෙන් පොයින්ට් එක කැඩි 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 යනවා. ඒ කියන්නේ වේගවත් වෙනවා ස්වාමීන්ස මාරු වීමක් තියනවා. ඒ කියන්නේ දැන් මම එක කොටසක් දැනගන්නවා ස්වාමීන් වහන්ස දැන ගැනීමකට එනවා. ඒ කියන්නේ ඒ එන්නේ මාරු වීමක් හරහා එනවා. ඒ කියන්නේ ස්වාමීන්ස ඒ කියන්නේ අර ඒ අත්දැකීම කිව්වොත් දෙවනියෝ දැන් මම යෝනිසෝ මනසිකාර පැත්තෙන් ගත්ත ස්වාමීන් වහන්සේ දෙවනි යෝනිසෝ මනසිකාරය ඇවිල්ලා දැනගන්නවා කකුල කැඩුනා වගේ අන්න එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ ඊට අතරේ වෙන්නේ නිකන් හතර වෙනි එකෙන් මාරු වෙවි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන වෙනස් වීමක් දැකලා තමයි ඔය දෙක කියන එකට ඇවිල්ලා දැනගන්නේ. ඔන්න ධන හිස එන්නේ හැම කැඩුනා ඔහොම කැඩුනා කිය කිය දැනගන්න ටිකක් එනවා. නමුත් අර මැද වෙනස් වීම හරහා ටිකක් ඒ කියන්නේ ඉන්නකොටද මන්ද සෝම්ස වෙනස් වීම දැක ඉන්නකොට තමයි අග්ගාලා අර එළියට ඇවිල්ලා ඒක දෙන්නේ. අවසරයි ස්වාමී. දැන් කමටහන ඉදිරිපත් කිරීම තමයි දැන් කරේ ඔය. අවසරයි. කමටහන ඉදිරිපත් කිරීමනේ මේ දක්වා කරේ. ඒ කියන්නේ සාම්සි දැන් මම මේ ඇතුලේ වෙච්ච සිදුවීම් ටික තමයි සාම්සි එතකොට ඔය කියුනේ. ඔව්. එතකොට ඔය දැන් ඔව් පොඩේ පොඩේ ඔය සක්මනේ කාලේ කොහොමද? කාලේ උන්නේ නෑ ස්වාමීන් වහන්ස. කාලේ දලවසෙන්? එහෙම වුණොත් විනාඩි කාලක් වගේ ස්වාමීනාස විනාඩි කාලක් විනාඩි භාගයක් වගේ වෙන්න ඕන ස්වාමීනි. විනාඩි භාගයකට අල්ති. ඒ කියන්නේ තමන් වෙච්ච සක්මනකින් අතරමැද කොටස දීදිපත් කරේ. ඒ කියන්නේ ස්වාමීනාස එක පාට අනුගත වීම වුණා. ඔව්. ඊට පස්සේ ඒක ඕක ඉවර වෙනකොටම ඉවර වුණා වගේ එකක් ස්වාමීන් වහන්සේ. සක්මන ආරම්භ වුණෙත් ඔකම සක්මන අවසානෙත් ඔය ටිකේමයි. ඒ කියන්නේ විනාඩි භාගයක් වගේ කාලේ තමයි සක්මනේ ආරම්භයත් අවසානයත්. එහෙමයි. හරි. ඒ තුල ටික තමයි මේ කියන්නේ. හරි. එතකොට ඒ කියන්නේ එතන ඒ කියන්නේ එතන අනුගත වෙනකොටම අනුගත වීම තුලම අත්දැකීමට කොටු වුණා. අත්දැකීම ඉවරනකොටම අනුගත වීමත් ඉවරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉවර වුණා කියන්නේ දැන් එතන මොකක් හරි දැනගැනීම එනවා. එතකොට ස්වාමීන් වහන්සේ කරේ මම බණ අහන්න ඕන එකෙන් ගියා. ඊට පස්සේ ඒක බැරි වුණා. මම දැන් මෙතන යූස් වුණා. ආයි මම බණ අහන්න ඕන එකෙන් ගිහිල්ලා වගේ තමයි ස්වාමීන් රිලැක්ස් වුණේ එතන. ඊට පස්සේ වැඩි වෙලාවක් ගියා. ඊට පස්සේ වැඩි වෙලාවක් අර මේ يعني දැන් අර ඉවර වෙනකොට ස්වාමීන් වහන්සේ එනවනේ. දැන් මේක මොකද්ද උනේ කය කය ඔහොම ඒ එන්නේ එතන ඉඳලා තව ගියොත් අසතියට වැස්සෙන හින්දා කමටහන දිගටම කමටහන් දෙකක් ඒ කියන්නේ එහෙම යූස් වෙවි ගිහිල්ලා තමයි අර සමතේකට කියන්නේ ඒ දැන් අර ඉතියේ පොඩ්ඩක් ප්‍රශ්නේ නැති වෙන්න සමාලෝචනේ අඩු කරගත්තේ එමයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔය සක්මණේ අධ්‍යක්ෂකම අර ඊට පස්සේගෙන ටීම් එක අහන්නේ සක්මණේ ඉදිරිපත් කරපු අධ්‍යක්ෂකම හරහා මොකක් තමයි තියෙන අවබෝධය? අවබෝධය කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් දකින්න ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අර
කය කැඩීම දැකලා තමයි කලකිරීමට පත් වෙන්න ඕන වගේ එකක් තමයි සාමිස්නිකයි. එහෙම එකක් තමයි තේරෙන්නේ. ඒක මානසිකාරයක් වගේට අහුණා කියන එකක් තේරෙනවා. ඉතින් මුලින් අද දැන් තමයි ස්වාමිනාසේ ඒක ආවේ. එහෙනම් මට එච්චරටම ඒක තේරුන්නේ නැහැ. නමුත් ස්වාමින්වාස මට තේරෙනවා සලායතන කියන්නේ එන්නේ ඒක ස්වාමින්වහන්ස ඒවල වෙන ක්‍රියාකාරීත්වය දැක්ක කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර එකක් ඉස්සරහට එනවා මොකක් හරි අන්තිමට. මම ওই දෙවෙනි යෝනිසෝ මනසිකාරයෙන් කියන පොයින්ට් එක දෙන්නේ ඒ ඉදිරියට එන එක්කෙනා හින්දා. එහෙම නැතුව ස්වාමින්වහන්ස අර ඉතුරු ටික, ඒ කියන්නේ ඔය දැනගැනීම් දෙකක් අතර තුර එතන වෙනස් වීම සිද්ධ වෙනවා. ඒතර ඒකේ තුල අසම අනිත්‍ය දකින්නේ කියන එක ස්වාමීන් වහන්ස අනිත්‍ය පැහැදිලිවම දී කරපු විස්තරය. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස දැන් දැන් මම බණ අහන මම භවනා කරන්න ඕන තමයි කමටහන. එතකොට එතන දැන ගැනීමක් එනවා වා. ඒ කියන්නේ මම බණ අහන්න ඕන එක ඊටසේ එන්නේ ඒක ස්වාමිනාස දැන් ඒ දැන් ඔය දැන ගැනීමනේ ඒ දැන ගැනීම අතර තියනවා ස්වාමිනාස කොටසක්. දැන් අරවණිකන් දෙවනි ඕනස මනස්කාරය දෙපැත්තේ තිබ්බෝ මැද තියනවා ස්වාමිනාස අර හතරෙන් මාරු වෙවි වෙවි යන කොටසක්. ඒ අත් ඒක තමයි ස්වාමිනාස මට නිකන් අනිත්‍ය කියන එක දකින්නේ එන්නේ එතන. ඒ කියන්නේ සලායතනයක් එතන අර හට ගන්නවන මොකක් හරි එන්නේ ඒකට ඉස්සර වෙලා ඒ කියන්නේ එකක් ඉදිරියට එන්න එකක් ඉදිරියට ආවා එන්න කට්ටිය දඟලන බැඟලීම තමයි මැද තියෙන්නේ කියන එක ස්වාමින්වහන්ස. ඒක කියන ප්‍රකාශනයේ එතන කියන එක නම් දැන් ටික පැහැදිලි. නමුත් ඔකින් කියන්න බලාපොරොත්තු වෙනවා කියලා පැහැදිලි නැහැ. දැන් ඊට කලින් තව අතිරේක ප්‍රශ්න අතුරු ප්‍රශ්නයක් ඇහෙනවා මෙතන. දැන් උතන කමටහන තුල ඉන්නවයි කියන එක නෝනාගේ දැන් ඉදිරිපත් කිරීම තුල තහවුරු කරන්න හදන්නේ ඒ කමටහන තුල ඉන්නවයි කියන දැන ගැනීම දෙවෙනි යෝනිස් මනසිකාරේ කොටසක් කියලා. කමටහන තුල නෙමෙයි සාමස්. දැන් කමටහන පිළිබඳව තමන්ගේ දැන ගැනීමටපත් වීමේ කොටස දෙවනි යෝනිසු මනසිකාරය තුළ මෙන්න එකක් කියලා එහෙම ප්‍රකාශන නැහැ තියෙනවද? අවශ්‍යසෙ ඒක දෙවනි යෝනිසෝ මනසිකාරය තමයි. දැන් මම මොකක් හරි දැන ගැනීම ඒකේ තුල ස්වාමීන් වහන්සේ නිකන් පහ වගේ. يعني පහේ පහ තුන හතරේ මාරු වීම තමයි මැද කොටස. නැවත ආයි වැටෙනවා ටිකකින් දෙවනි යෝනිසෝ මනසිකාරයකට මොක ඇහිම හරහා. දෙවනි යෝනිස මනසිකාරය කියන්නේ ඔය සලායතන පැත්තෙන් වෙන තොරතුරක් කියලා තමයි දැන් ඉදිරිපත් කරන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ. ඒ කියන්නේ අර දැන ගැනීමකට පත් වීම. ඒ කියන්නේ මට ඇහෙනවානේ ස්වාමින්වහන්සේ. ඔව්. ඒ කියන්නේ අතන ඇහෙන. ඒ කියන්නේ අර ඔව් එතන පහ තුල ඉඳලා ඉන්නකොට ස්වාමීස ටිකකින් ඔය එතනට ඇහිීමක් කරහම මම ඇහෙනවා. ඒක තමයි දෙවනි යෝනිස මනසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහෙනවා කියන්නේ කමටහන ඇහෙනවා. කමඨාන ඇහෙනවා. ඔව්. කියන්නේ කමඨාන ඇහිීමේ කොටස තමයි දෙවනි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමයි. කියන්නේ ඇහෙනවා කියන කාර්යයට තමයි දෙවනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමයි සාමසේ. ඒක තමයි මෙතන ඒ ඇහිීම කියන අර ඇහෙන එකට මම කියන්නේ. ඒ කියන්නේ වෙන්නේ මොකද්ද කියන එකට ඒක දෙවනි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔව් එතන ස්වාමීනවාද දැන් එතකොට අර මොකක් හරි ඇහෙනවා කියන එක ඒ කියන්නේ එතන දැන ගැනීමන්නේ ස්වාමීන් වහන්ස මට අවශ්‍යයි ස්වාමීන් වහන්ස. ඔව් ඒ කියන්නේ එතන ස්වාමීන් වහන්ස දැන් ඒ කියන්නේ අර එතන නිකන් මොකක් හරි ඇහිීමක් වගේ වෙන එකට තමයි මම කියන්නේ ඒ ඇහිීම කියන දැන ගැනීමට. මොකද? ඇහිීමක් වෙන එකට තමයි ස්වාමීස දෙවනි යෝනිසෝ මනසිකාරය කියන්නේ.
ඉතුරු ටික ඒක ප්‍රශ්නයක් නැතුව වෙවි වෙවි වෙනස් වීම දැක දැක වෙනවා. ඒ පහ තුල දෙක දෙවනි දෙක මැද පහ හතර තුන කියන හරි කමන මේ යෝනිසම මනසිකාරී කොටස් ටික අපි දැන් පස්සේ වෙනම කෝසාගතව නැත්නම් දැන් දාවුද දෙම කමනාන මේ සාකච්ඡා වෙන කඩ නැ වගේ. ඒ නිසා දැන් කමටාන සම්බන්ධයෙන් දැන් තමන්ගේ කියන කරු භාවනාවට අදාළව අධ්‍යක්ීම සම්බන්ධයෙන් තමන් සාරාංශගත කරලා කියන්නේ අවබෝධයක් විදියට අනිත්‍ය අවබෝධ අත්දකින්නවා කියන එකද? අනිත්‍ය අවබෝධ කරනවා කියන එකද? අවසරයි ස්වාමීස මට එන්නේ එතන පොඩි පැහැදිලි ඇත්තම නැහැ. මට හිතෙන්නේ ඒ කියන්නේ අවබෝධය කියන්නේ ඒ කියන්නේ සලායතනවල ඒ කියන්නේ අර එහෙම වෙනස් වීම ගණනාවක් එක 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 තරඟ කර කර ඇවිල්ලා එකක් ඉපදෙනවා එකක් ස්වාමීස එකක් හට ගන්නවා. ඒ කියන්නේ අර මොකක් හරි එන්නේ එතනට එනවා කියන එක. එතකොට ඊට කලින් හැබැයි ස්වාමීන් වහන්සේ අතර වෙනස් වීම කියන එක අනිත් කියන එක කියවෙනවා ස්වාමීන් වහන්සේ. බැදිරුන්නේ කියවෙනුන්? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නේද ඔය ප්‍රශ්න අර තරලොම් ප්‍රශ්න අහලා තින්න ඕන අර බලුන්ගේ ප්‍රශ්නේ පයි දැන් තායි විශ්මුතු කරේ. ඉතින් දැන් Tamanට අවබෝධයක් විදියට තමයි මොකද ඉදිරිපත් කරන්නේ? කෙටියෙන් ඉදිරිපත් කරොත් එහෙම අනිත්‍ය අත්දකින්නවා. අනිත්‍ය අත්දකින්න කියන එක ඔය එහෙම උපදීම වෙනවා කියන එක. මොකද ඒ කියන්නේ ඉපදීම වෙනවා ඉපදීමක් වෙනවා කියන එකයි. අය කියන්නේ උත්පත්තියක් අත්දකින්නවා කියන එක. උත්පත්තියක් අත්දකින්නවා ඒ කියන්නේ අර ඇහිම හරහා හරි එහෙම. ඔව් හරි ඒක බලමු කොහොම වෙන්නේ කියලා. ඒක එතකොට තමන්ට අවබෝධයක් තියෙන්නේ අනිත්‍ය අත්දකින්නවා කියන එකයි ඊට පස්සේ උත්පත්තියක් අත්දකින්නවා කියන අවබෝධය අවබෝධ දෙකක් තියෙනවා කියලා කියන්නේ. එහෙම එක සාමසෙ කියන්නේ ඔව් එහෙමයි. ඔබ තමයි වෙලා තියෙන හැමදාම මොනවා කමන සාකච්ඡා කරන කියමු. පොකර කියන ඊට පස්සේ ඒක ඇත්ත කියලා හුවම ආයි තව මොනවා හරි එකට දාන අතුරු කැල්ල. සලායතන ඉපදීමක් වෙනවා හරි අන්න හරි. එතකොට සලායතන ඉපදිනවා අද්දැක්ක කියලා තියෙනවා අනිත්‍ය අද්දැක්ක කියලා කියනවා. එහෙමයි. ඒක නෝන ඔය විචිකිච්ඡා දැන් අයින් කරන්න ඔච්චර භාවනා කළා දැන් මෙච්චර ඉස්සරහට යන ඔය තියෙනවා විතාල අවමානයක්. එහෙමයි. ඔය නෝනගේ අවමානය ඔය. යන් තමන්ට තමන් අවමාන කියන තමන්ට තමන්ව විශ්වාස නැහැ කියන එකයි. කියන්නේ self confidence එක අඩුයි. self confidence එක වෙතින් ප්‍රශ්න self confidence එක අඩුයි. එතකොට තමන් විශ්වාස නැහැ කියන දේම කියාගෙන යනකොටම ඕක ඉදිරිපත් කරගෙන එනකොටම අතරමැදි හිරවීමක් එනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ කොහෙන් කියන්නේ මේක වැරදි නේද කියලා. ඒ කියන්නේ අතරමැදදී හැම ඉදිරිපත් කිරීමේදීම යෝග තියනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විශ්වාස නැහැ ස්වාමීසේ දකින්න දේ මගේ. ඒ කියන්නේ මේකම ඕක දැන් අතුරු ප්‍රශ්න තව අහන්නේ දැන් ඔපාර. ඔය ප්‍රශ්නේ ওই විදිහටම එදිනදා ජීවිතේදීත් තියනවාද? එදිනදා ජීවිතේ එහෙම නැත්තම් වෙන විදිහට අහුවොත් එම ප්‍රශ්නේම ඔන්නෝයි තිබෙන්නා වූ ඔය අතරමැදදී යමක් කියන්න ගිහිල්ලා වෙනස් කළා කියන ස්වરૂපය හරහා ගමන්ට එදිනදා ජීවිතයේ වෙනත්ත විවාහ ජීවිතයේ පෞල් ජීවිතයේ ගැටලු ඇති වෙලා නැද්ද? අවශ්‍යයි සෝ ගැටලු නෙමෙයි කියන්නේ මේ ඒ තුර කියන්නේ කියන්නේ අනේක නෙමෙයි සාමසේ අනිප්පත්ත කියන්නේ. එතකොට අර කොයිද අනිප්පත්ත කියේ අනිප්පත්ත කියවෙලා ගැටලු ඇති වෙලා නැද්ද? එතකොට ඒ අනිත් එක ආගෙන ඉන්න එක්කෙනාට සැකයක් ඇති වෙලා නැද්ද කියන දේ පිළිබඳ? එහෙම වෙන්න ඇසාවසේ. එතකොට අර කොහොමත් මගේ විදිය නිකන් අරගම් මේ නිකන් අර ඔහේ මේ වෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. අර නිකන් මෙයාට ඉතින් කොහොමත් කෙනෙක්ෙන් අතාරින්. ඒ කියන්නේ දැන් ඒ මනුස්සයාකට හුරු වෙලා. එහෙම දැන් නමුත් ආරම්භ කාලේදී ඕකද තිබුණේ නැද්ද? ආරම්භ කාලේ එච්චර ඒක නෝට් වෙන්න අන්න ඒක තමයි. ඉතින් කෙනෙක් පුරුණ හැම පස්සේ එයා දන්නවා මෙයා මෙහෙමයි කියලා ඉල්ල. එතකොට දන්නවා මේ වෙන එකක් නෙමෙයි මෙයාගේ මේ හැටි සර්බුයි කියලා. හමෝ කියන්නේ එයාගේ හැටි කියලා ඉල්ල. ඉතින් අර අම්මලා තාත්තලා දන්නවනේ පොඩි ළමයි කිද ඉස්කෝලේ ගියන් පස්සේ සමහර ළමයි ඉස්කෝලේ ගිය හැටිම ගුරුවරයාට අඳුර ගන්න බෑනේ.
අම්මගෙන් තාත්තා අහන මේ ළමයි විශේෂත්වයක් තියෙනවද මොකක්ද ඕන නැද්ද? එතකොට යන්නේ අම්මා තාත්තා කියනවා මෙයා මෙන්න මේ වගේ. මෙයා අහන ප්‍රශ්නේ එකපාරට උත්තර දෙන්නේ නැහැ නැත්නම් පැනලා උත්තර දෙනවා. නැත්නම් කවුරු එනකොට පැන ඉස්සරහට ගිහලා මෙයා උපදා ගන්නවා. නැත්නම් මෙයා හැංගෙනවා හරි මේ අන්නේම තියෙන එක එක්කෙනා එකේ ගතිගුණ ඕන. අන්න ඒක ඊට පස්සේ හුරු වෙච්ච එක්කෙනා දන්නවා ඒක. හුරු වෙච්ච එක්කෙනා දන්නවා නూరు එක්කෙනා හිතනවා මේක අමුතු එකක් කියලා. එතකොට ආය තමයි ඔය ගොඩක් ප්‍රශ්න දෙවෙනෝන්ට අනිවාර්යයෙන්ම ඔය නෝන්ට දැන් ඉස්පතු නොවුනට ඉස්පතු උනත් මේ වෙලාව කියන එකකුත් නෑ මෙතන මේ සාකච්ඡාවක් යන නිසා. ඔන්න ඕක නෝන විශාලේ වෙන්න පුළුවන්. හැබැයි දැන් මහත්යට හරි දරුවන්ට හරි අම්මලා තාත්තලාට හරි ඔක හුරු ඇති. නමුත් එහෙම හුරු නැති කෙනෙක් එක්ක කවුරු සම්බන්ධ වුණොත් එහෙම අනේ බලන් ඉන්න එක්කෙනා මෙයා දිහා බලන්නේ. එතකොට ඔකට තමයි අපි කියන්නේ වපරහින් බලනවා කියලා. එතකොට යාට තේරෙන්නේ මෙයා වෙන මොකක් කරේ. ඒ කියන්නේ මොනවා හරි හංගන්න හදනවා කියලා. එහෙමයි සාංශ. දැන් අර යාළු අතර ඔය ප්‍රශ්නේ එනවා. දැන් අඳුරන කට්ටිය දන්නවා මම මෙහෙමයි කියලා. දැන් අලුතෙන් කවුරු හරි හම්බුනොත් හිතන්නේ ඒක ඔය කියන විදිහට තමයි සාංශ. කියන්නේ මෙයා මේක හංගන්න හදනවා. මෙයා මොකක් හරි කියන දේ මෙයාගේ මොහරේ යටි හිතේ මොකක් හරි දිනවා. ඔන්න ඔය ප්‍රශ්නේ බලපාන ඕන වෙරළා මොකක් හරි පුංචි වරදක් නොකර වරදක් වෙච්ච දැනගෙන ඉඳලා ඉරිලා මොකක් හරි පොලිස් කාර්යයක් අවලීලා ප්‍රශ්න දෙයක් අහනකොට නෝනා ප්‍රශ්නේ උත්තර දෙන දිහා බලන් ඉඳලා සා විශේෂයෙන් ඔය CID එකේ කෙනෙකුට එහෙම වුණොත් එම නෝනා ගිහිල්ලා රිමන්ඩ් එකේ ඉන්නට ඉඳලා. ඒ මිනිස්සු ඩක් ගාලා ඒගොල්ල ගස් කරන්නේ මේ පැත්තට. ඒගොල්ලෝ හිතනවා මෙයාගේ මොනවා හරි හංගන එකක් තියෙන මෙතන. එතන නොවිච්ච එකක් නෝ සමහර නෝනාගේ ලොංගියේ වාහනේ නෝනාගේ පිටිපසෙන් ආපු එක හප්පලා ඒකේ වරදක් වෙන්න පුළුවන්. මොකද ඒ ගැන කතා කරනකොටත් ඔය නෝනා සමහර ලාවට අර මිනිස්සුන්ට අනුකම්පාවෙන් ඒ මිනිස්සුන්ට බේරෙන විදිහට කතා කරන්න යන්න පුළුවන්. අර අහගෙන ඉන්න ගාඩ වෙන මොනවා හරි දෙයක් එතකොට. බලයින් එකක්. එහෙමයි සාංශේ. ඒක වෙනවා ඇත්තටම. දැන් ඔහොම කියනකොට තමයි මට තේරුනේ සාංශේ. ඒ කියන්නේ දැන් වාකාරී ප්‍රශ්නයක් හිතන්නක සාංශේ කියන්නේ මමයි හස්බන්ඩ් වී ඉන්නවා අමතර කෙනෙක් ඉන්නවා. දැන් එතකොට ඒ මනුස්සයාගේ තමයි වැරද්ද තියෙන්නේ. එතකොට දැන් අපි දෙන්න එක පැත්තක් වෙලා තමයි සාංශේ. එතකොට අර මනුස්සයාට මොකක් හරි ආයා වැරදීනේ එහෙම ටික වෙලාවක් ගියපුවම සාංශේ ඒක අනිත් පැත්තට අනේ නෑ අර යා පවුනේ ඕක මෙහෙම වෙමු කියලා. එතකොට දැන් හස්බන්ඩ් එතකොට මන් දිහා අර කියන විදියට බලනවා ස්වාමීන් වහන්සේ. මේ මෙහෙම ඉඳලා එක අර එන්නේ වගේ වෙනස් වීමක් තියනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් ගලින් ගෝගෝ ප්‍රශ්නමත් වෙලා නැහැ කියලා තියෙන ප්‍රශ්නමත් වෙච්චියෝ. අර ඒ බලන වැලිල්ලේ මොකක් හරි තියෙනවා ඉස්සරහට. ඒ කියන්නේ ටිකක් වෙලා යනකොට තමම්ම අර කාපව් රීකන්සිඩර් කරනවා. රීකන්ඩිෂන් කරනවා කියන්නේ රීකන්සිඩර් කරනවා. කන්ඩිෂන් නෙමෙයි රීකන්සිඩර් කරනවා. එහෙමයි. ඉතින් රීකන්සිඩර් කරාම තමයි චිත්‍රපටි හදන්නේ ওই දින්නම තමයි. හැම චිත්‍රපටි උදින් ඔන්න ඔයගේ ප්‍රශ්න යනවා හරි. ඒ කියන්නේ ඇත්ත මනුස්සය නැතුව ඔය බොරු කාර්ය හැමදාම හිරියන්නේ එල්ලුංගසය නෝකෙන්නේ. මිනිහ මරපු එක නෙමෙයි මිනිහ මරපු එක මිනිහ මරුවේ නැහැ කියලා එතන බලාගෙන හිටපු එකක් කියන සාකි මමයි මරුවේ කියලා ඌ හිරේ යනවා. ඌ එල්ලුංගසයරා. ඔය චිත්‍රපටි නවකතා හැදෙන්නේ අන්නේ විදියට. ඒ කියන්නේ ඒව ඇත්ත වශයෙන් සිදුවෙච්ච දේවල් ලෝකේ නැති වෙලා දෙන්නේ ඔය නවකතා ලියවෙන්නේ නැහැ නිකම්ම. නවකතා සීරිසියක් හරි නෙමෙයි නවත හැම නවකතාවක මොකක් හෝ මූලාශ්‍රයක් තියෙනවා. ඒ මූලාශ්‍රයේ ඒ තිබෙච්ච ධර්මතාවය තියෙනවා. හැම ධර්මතාවයක්ම තියෙන්නේ. ওই නවකතාව වලට ගොඩනගලා තියෙන ලෝක ධර්මතාවය. ධර්මතාවය පෙන්නුම් කරන්න තමයි කලාවේ හැම එකකින් කරන්නේ ඒකයි. ඉතින් ඒකෙන් තමයි අපි ධර්මතාව තේරුනේ. නමුත් අද ධර්මතාව පාවිච්චි කරන්නේ ඒව බලලා ඒක පස්සේ ගිහිල්ලා ඒකට හැබැයි වෙන එකට අද ලෝකය කරන්නේ. කරන්න ඕනේ එකෙන් පාඩමක් ගන්න එකයි. නැතු මේ කෙනෙකුට සීල් පාඩම් ගන්න බෑ ලෝකේ. ඒ නිසා අපි ඔය කලාවෙන් තමයි සීල් දෙනා පාඩම් ගන්න ඕනේ. ඒතකොට විනායකී අධ්‍යක්ෂින් Tamanට පාඩමක් විදියට ගන්න පුළුවන් කලාව ආරා. නැත්තම් ඔය බෙදිලා යන්නේ නෑනේ. ඔය කලාව ලෝකේ දිනුනලා තියෙන්නේ මේ ධර්මයේ බෙදා හැරීමේ තව මාර්ගයක් විදියට. ඒක කමියුනිකේෂන් මීඩියා එකක්. ඒතකොට එක දණක වෙච්ච දෙයක් මුළු ලෝකේටම තප්පරයක් තුල අද යනවා. මේ කලාව තියෙන නිසා එක්කෝ ඒක සින්දුවකට ගහනවා, එක්කෝ කවියකට ගහනවා, එක්කෝ මේ නැත්නම් අද ඔය Facebook කරමුණ මල මොකක් හරියට ගහනවා. අන්නේ කොහොමද දැන් මේ වෙන පැත්තට එදී එනවා සාකච්ඡා. එතකොට මේ ඔක නෝනාව තේරුම් ගන්න. ඊට පස්සේ ඔය කමඩන සාකච්ඡාවේදී ඔක හැමදාම නෝනාගේ ඉස්මතු වෙනවා. එතකොට ඕක තමන්ගේ ජීවිතේට කවදා හරි ලොකු මේ කරදරයක් වෙන්නත් පුළුවන්. බැරි ගමන් නෑ. ඒ නිසා විශේෂයෙන් හොඳට තේරුම් ගන්න මේ බැරලත් නෝනා ඔක්කොම මෙයා කල්ලිලා කවදා හරි මේ මොනවාද සිවුරක් දාගෙන මෙහින්ින් වහන්සේ නමක් කරලා බණ කියන පටන් ගත්තොතින් බණ කියගෙන යනකොට නෝනා අතරමඟ නතර කරලා අලුතෙන් ආයි කියන පටන් ගනි බණ. මොකද කියපු දේ සුවරනේ නේද මන්ට? එහෙමයි. එතකොට ඒක නතර කළා ඒක මේ මේ මෙහෙම වැඩි කියලා ආයි බණ කියන පණ ගන්නේ කවදාවත් ධර්මදේශනයක් කළා ඉවර ගන්න හම්බ වෙන ගන්නේ. ඒ නිසා ඔන්න ඔය අතිරේකයක් ඒ කිව්වේ. දැන් ඉතින් ඒ අර නෝන උතන අවබෝධ වෙලා තියෙන අධ්‍යක්ීම් දෙකක් විදියට එකක් තමයි අනිත්‍ය අධ්‍යක්ඛා කියන එක. අනිත් එක තමයි ප්‍රතිපච්චරේ
සලායතනයේ හට ගැනීම සලායතන උපදීම හටගත්තගේ මේ අත්දැක්ක කියන එක. තොරේ සලායතන ඉපදීම එම සලායතනවල හට ගැනීම අත්දැකීමේ සාක්්‍ය කිදිපත් කරනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අනිත්‍ය ඒ කියන්නේ එතනේ වෙනස් වීම කියන්නේ ස්වාමීන් වහන්සේ මත තේරෙන්නේ ඔය ඒ කියන්නේ ඔය සලායතන ඒ කියන්නේ ඒ ටිකේ වෙනස් වීම දැක 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 ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එතනින් පස්සේ මන්ද ස්වාමීන් එතන සංසිඳීමකට වැටෙනවාද කියන එක මට එතන ඒ පොයින්ට් එක තේරෙන්නේ නැහැ. නමුත් එකපාරට ඒ කට්ටියගෙන් එක්කෙනෙක් ඉස්සරහට එනවා ස්වාමීන් වහන්සේ. එන්නේ එතන තමයි ස්වාමීන් වහන්සේ හටගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දෙපැත්ත කියන්නේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ අරයක් ඒ කියන්නේ එකක් හට ගන්නවා ස්වාමීන් වහන්සේ කට්ටිය මාරු වෙවි ඉඳලා. පැහැදිලි. ඔව් පැහැදිලි කියන එක නම් එතකොට දැන් ඒකට සාක්ෂි කිදිපත් කියන්නේ එක කොහරි එක තැනක අත්දැකීමකින් කියලා කොටසක් ඔය යටගත්තා කියන එකේ මොකක් කොහරා තමයි කියන්නේ කියලා ඒ ප්‍රකාශනේ ගොඩනගන්න අත්දැකීම සක්නේ දි ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම ඒ කියන්නේ පටන් ගත්තොත් දැන් කකුල තියනානේ ස්වාමීන් වහන්සේ. දැන් මේකනේ ඒක දකින්නවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නිකන් ස්ලෝ මෝෂන් යන්නේ. නමුත් එතන ඒතර කකුල නෙමේ ස්වාමීන් වහන්සේ ඒ යනකොට. එසේ එකපාරට කකුල තිබ්බ හරි මොකක් හරි කියලා දැනගැනීම එනවා. ඊට පස්සේ මේක ටික ටික උඩට යනවා. එතකොට එහෙම ගිහිල්ලා ආයි ඔන්න ධන හිස කැඩුනා. අන්නේ ඒ විදිහට පොයින්ට් 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 ඔළුවට වෙනකම් කොටස් වලට ගියා. එන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් අර මැද ටික ප්‍රශ්නයක් නෑ. ඔය අර එතන හට ගැනීම තමයි දුන්නේ. පෙන්නුවේ තැන් තැන් වල වගේ. ඒ කියන්නේ ප්‍රකාශ කරන්නේ හක්මනී කකුලේ ඉසා කකුල ඉදරන්නේ ඔළුව ඉදරා කකුල දක්වා ශාරීරික කොටස් තනින් තැනට මේක මේ මාරුවේ එක එක තැන පිළිබඳව අත්දැකීමටපත් වුණා කියලා කියන්නේ. ඒයි ස්වාමීන් වහන්සේ. ඔය එතකොට ඒ තනින් තැන වෙච්ච දේට තමන් කියන යහම තැනකම සලායතන කඩගත්තා කියලා. කඩගත්ත කියන්නේ සලායතන තුලම තමයි ස්වාමීන් වහන්සේ. නිකන් මං කිව්වොත් වැරදි දන්න මුළු කයම ගොඩ නැගිලා තියෙන්නේ ඒ ටිකෙන් පෙන්නනා වගේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ උප්පත්ති එයාගේ නැගී හිටීම පෙන්නනවා තැනින් තැන. එතකොට අපි දෙනවා ස්වාමීන් වහන්සේ ඒක කකුලක් ඒක එහෙමයි කියලා එන්නේ. ඔය දැන් ඔය කියන අත්දැකීම තුල දැන් ඔය ඉදිරිපත් කරපු කමඩහන තුල එහෙම දැනගත්තු සලායතනයක් හටගත්තු එක ස්ථානයක් මොකක් හරි පෙන්වන්න පුළුවන් මෙතන. ඔය දැන් ධන ඉසපඩ කැඩෙනවා දැනගත්තයි කියලා කිව්වා. එතකොට එහෙම නැත්නම් ඔය ඔළුවේ ඉසේ ආර මොනවද දැනගත්තයි කො ඒ වගේ තැන්වලදී එහෙම දැනගැනීම වලටපත් වෙච්ච එකක් දෙයක් කියන්න බලන්න. අවශ්‍යයි සමහර දැන් මට يعني දැන් එක තැනක ස්වාමීන් වහන්සේ නිකන් يعني දැන් ඔළුවක අනිත් එක සමසමතාව එක පොයින්ට් එකක් යන දැන් එකක් නොනවත්වා වැඩ. හැබැයි ස්වාමීන් වහන්ස يعني දැන් يعني විඤ්ඤාණයද කියලා මම දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සලායතන හරියට දන්නේ නැහැ. නමුත් එකක් මේ يعني ඒ සතියද කියන එක මම දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මුලේ ඉඳන් අගට එක්කෙනෙක් ගයිඩ් කරනවා. ඒ කියන්නේ මෙහෙම කියලා දැන් එක තැනක ස්වාමීන් වහන්සේ නිකන් රිදීමකටපත් වෙනවා. තව කොහෙ හරි ඇහිමක් කරහා මේක මෙහෙමයි කියලා දැනගන්නවා. අන්නේ ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ. නමුත් මුළු ඔක්කොගෙම සතියද සම්පජන දන ස්වාමීන් මුලේ ඉඳන් අගට එක්කෙනෙක් කොහොම හරි වැඩ අරව කොහෙන් ඉදිරිපත් වුණත් හැබැයි අන්න එහෙම එකක් තියෙනවා.
ඒක තමයි අත්දැකීම නම් කැලේ තියෙන ගෑන කැලේ වලට අත්දැකීම කොටු කරලා තියෙනවා ගොඩක් ඒවට. දැන් එතකොට ඒක කැලි කැලි වලට කැඩුනායි මේ ධන හිස වරිම කියලා එහෙම දැන ගැනීම වලට පත්ති මහරාද කියන්නේ නැත්නම් වෙනත් ආකාරයේ අවබෝධයක් තුලින්ද ඒ අර විස්තරගතනේ කරේ දැන් කරපු විස්තරගතනේ. එතකොට මේක කකුලේ ඉඳලා ඉල්ලා යටිපතුලේ ඉඳලා ඔළුව දක්වාම කැලි කැලි මෙයා වුණා කියලා කිව්වේ. අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඔයතෝ ඒක දැනක අත්දැකීමක් දෙයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. මම ඒක දැනක අත්දැකීමක් ඉදිරිපත් කරන. දැන් ඔය ධනීස ගැන කිව් ප්‍රකාශයක් කරන්නේ. ඒක අත්දැකීම මොකද්ද? ඒතෝ ඒ වෙලාවේ මොකද්ද? ඒතෝ අත්දැකීම. එතන ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ එකපාර ධනීස එන්න කලින් කොටසක් තියනවා. ඒකේ වෙන්නේ ස්වාමීන් වහන්සේ මාරු වීමක්. ඒ කියන්නේ පොර කෑ, ඒ කියන්නේ එතන කිව්ව ස්වාමීන් වහන්සේ නිකන් අංශු ගොඩක එකතු වීමක්. ඒ කියන්නේ එතන පොර බැදීමක් වෙලා තමයි ධනහිස කැඩුන හරි වගේ කියලා එන්නේ. එන්නේ ඒ විදිහට තමයි ස්වාමිනුසේ යන්නේ. ඒ කියන්නේ ධනහිස කැඩුන කියන දැනගැනීමක් තියෙනවා. තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මුළු ඔක්කොගෙම දැනගැනීම් තියෙනවා. ඒ කියන්නේ ඒකයි සමස මම කියන්නේ අර එක්කෙනෙක් මොනවා වුණත් වැඩ කියලා අන්නේම. මොකද ඇහුන්නේ කවුද වචනේ? ඒ කියන්නේ එක්කෙනෙක් කොහොම වුණත් වැඩ මුල ඉඳන් අගටම. ඔය කියන්නේ එයා වෙන දේවල් බලාගෙන ඉන්නවා. එහෙමයි සම්සේ. එයා තමයි මේ දෙන්නේ මෙහෙමයි කියන එක ඔක්කොම. ඒ කියන්නේ වෙච්ච හැම දෙයකටම එයා නමක් දෙනවා. වෙච්ච හැම දෙෙම එක්ස්ප්ලেইন කරනවා ස්වාමීන් වහන්සේ. නියම් පැත්තක ඉඳලා. ඔව්. එතකොට දැන් ඔය කියන අධ්‍යක්ෂ මහරා තමයි තියෙන අවබෝධය මොකක්ද? දැන් ආවෝ දැන් අතිරේක ප්‍රශ්නේ කාන්නේ. එතකොට ඔය උතන සලායතන හට ගන්නවා කියන එක අත්දැක්කයි කියන එක මත ඊට අමතරව දැන් උතන අනිත්‍ය අත්දැක්කයි කියලා ඔක දෙකෙන් තුන ඉස්සර වෙනවා. ඔය අත්දැකීම සහ ඔය තියෙන අවබෝධය මත තමයි තියෙන අවබෝධය මොකක්ද? යන්නේ සලායතන වල ක්‍රියාකාරීත්වය දැක්ක කියන එක තමයි ස්වාමීන් වහන්ස. සලායතන වල ක්‍රියාකාරීත්වය දැක්කයි කියලා කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, කියන්නේ දැන් ඒ කියන්නේ අනිත්‍ය කියලා එතන කියන්නේ ඒ ඇතුලේ වෙන අර පොර බැදීම වගේ, කියන්නේ ඒ වෙනස් වීම කියන එක ස්වාමීන් වහන්සේ එකෙක් හරනවත් එහෙම සලායතන අතර වෙනස් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙම කියන්නේ සාදන්නේ දඟලන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සලායතන අතර වෙනස කියන්නේ එතකොට ඔව් ඒ එක එක්කෙනාගේ එන්නේ එතන ඒ කියන්නේ එතන එහෙම ස්වාමීන්සේ ඒ වගේ එකක් තියෙන්නේ එතන. ඉතින් සලායතනයක් හටගෙන සලායතනයක් නැති වෙලා තව සලායතනයක් හට ගන්නවා, තව එකක් හට ගන්නවා, තව එකක් හට ගන්නවා කියන එක අනිත්‍යයි කියලා එහෙම එකක්ද කියන්නේ? එහෙම නෙමේ ස්වාමීන් වහන්සේ. එතන තියෙන්නේ ඒ කියන්නේ එහෙම මම වෙන් නෙමේ ස්වාමීන් වහන්සේ. එතන දාන එතන නිකන් ලොකු වෙනස් වීමක් තියෙනවා. එන්නේ ඒ කියන්නේ එතන මට අර මෙහෙම යා හටගත්තද නැද්ද කියන එක නෙමෙයි. නමුත් එතන තියෙනවා ස්වාමීන් වහන්ස ඒ කියන්නේ නිවන මම එතන කිව්වොත් ඒ කියන්නේ සංසිඳීම, ඒ කියන්නේ එතන වෙනස් වීම සංසිඳීම හට ගැනීම. හැබැයි එතකොට ස්වාමීන් වහන්ස ඒ කියන්නේ අරක හට ගන්නවා ඒක හට ගන්නවා නෙමෙයි. ඒ කියන්නේ ඒත් එකම පොයින්ට් එකක් දාන්න සාමසි කියවෙන්නේ. නමුත් මාරු වීම දෙකක, ඒ කියන්නේ ඒක මට ස්වාමිනාස ඒ කියන්නේ අර ඒක කියවන්න පුළා සාමසර අර මං යෝර් සමර්ශක අර දැන් පහ තුල හතර තුන එන්නේ ඒගොල්ලන් එන්නේ ඒක තමයි සාමස මම කියන්න එන්නේ වගේ කොටස යෝනිසෝ මනසිකාර වලින්. කියන්නේ යෝනිසෝ මනසිකාර අතර හුමාරුවක් කියලා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒක තමයි මම එතන දකින්නේ වගේ ස්වාමීන් වහන්සේ. ඒක හරි. ඒක හරි නෝන කියන එක නෝන්ට තේරෙන්නේ නැති සමහර ස්වාමීන් වහන්සේට තේරෙනවද තේරෙන්නත් ඇති. අහිරිනාට තේරෙන්නේ නැහැ නේද ඔබ? එහෙමයි ස්වාමීන් වහන්සේ.
අහගෙන ඉන්නේ නැහැ කියන බසන් කිව්වොත් තව නූල දෙන්නෙක් ඉන්නවා. එතකොට අවසරයි. ඔව්. එතන ස්වාමීනාස කමඨහන, ඒ කියන්නේ කමඨහන තමයි ස්වාමීනාසේ අනිත්‍ය කියන කොටස වෙන්නේ යන්නේ. මම බහන්න ඕනේ කියන්නේ කමඨහන තියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඔය අපිට කියවෙන ටික තමයි ස්වාමීන් වහන්සේ දැන ගැනීම. නමුත් ඒක තුල net ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එතකොට ඒකේ තුල අනිත්‍ය තියෙන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ වඩ තේරෙන්නේ. ඉතින් දැන් ඔය කියන ඔක්කොම දැන ගැනීම සිද්ධවන්නේ කමඨහන තුල කියන එක තමයි දැන් ප්‍රකාශ කරන්නේ. එහෙමයි. මේ ඔක්කොම ඒ කියන්නේ ඒක හරියට ඒ කියන්නේ ඔය ඔක්කොම ඒ කියන්නේ ඔය අනිත්‍ය දකින්නේ මම කමඨහන තුල ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතකොට දැන් ඒකද කලින් අර ප්‍රකාශ කරේ එක්කෙනෙක් දිගටම ක්‍රියාත්මක වෙනවා මම ඒක දන්නේ නැහැ මනෝ විඥානික කියලා කියන්නේ දන්නේ නැහැ කියලා කියලා කිව්වේ ඒකද ඒ කියන්නේ එතකොට. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් අර දැන් ඕක මම දකින ඕක මම මෙහෙම එනවා. නමුත් එයා අරක එකක් ඔය මම කියන එක. නමුත් ඔය එක්කෙනෙක් වැඩ එයා ඔය කියන්නේ එයා යාට සම්බන්ධ නැහැ ස්වාමීන් වහන්සේ. මේ ටික ඉන්නේ එක එක පේලි වල. ඒ කියන්නේ පේලි කීපයක් තියෙනවා. පේලි කීපයක් අතර දෙස තව එක්කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ කියලා එකක් දැන් කියන්නේ නැද්ද? නෑ ඒත් නෑ. එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මම කිව්වා ස්වාමීන් වහන්සේ අනිත්‍ය අනිත්‍ය කියලා කියන එක තියෙන ස්වාමීන් කොනේම පීල්ලේ. එතකොට එයින් උඩට එතන ඉඳන් ස්ටෙප්ස් ගණනාවක් තියෙනවා. ඒකේ රෆ් එක තමයි ඔය ධන හිස කැඩුනා කියන එක. නමුත් ඊටත් කලින් තියෙනවා ස්වාමීන් වහන්සේ එක්ස්ප්ලනේෂන් එක. එතන තව ඒ කියන්නේ හතරක් හරි අන්න පහක් හරිද මන්ද සාවිස්න වල තේරෙන්නේ ඒ සමහර පොයින්ට් අහුන්නේ නැහැ. ඒ කියන්නේ එතන පේලි ගණනාවක තියනවා අර දෙවණිය. ඒ කියන්නේ රෆ් එකේ ඉඳන් දෙවණිය තමයි එක්ස්ප්ලেইন කරන්නේ. කියන්නේ වෙච්චදී එක්ස්ප්ලেইন කරන්නේ දෙවණිය. ඔව්. ඒ කියන්නේ අර රෆ් පැත්තේ ඉඳන් දෙවණිය. ඔව්. රෆ් පැත්තේ ඉඳන් දෙවණිය. එහෙමයි. ඒ කියන්නේ ධනහිස කැඩුනා තමයි රෆ්. ඒ කියන්නේ එතන ඒකේ එතන දැන් ඒකට හතර හරි පහ හරි කිව්වොත් හතර ස්වාමීන් වහන්සේ. දැන් හතර තමයි එක්ස්ප්ලেইন කරන්නේ. කියන්නේ හතර කියන්නේ එතන යෝනිසෝමනසිකාරය හතර කියන එක. අවසරයි නැහැ එතන යෝනිසෝමනසිකාරය නෙමෙයි සාමසේ එතන මම පේලි ගණන කිව්වේ එතන තියන. අපේ කියන්නේ ඒ කියන්නේ රෆ් එක කියන්නේ එතකොට මොකක්ද එතකොට ඒ අංකය කීයද රෆ් එකේ එතකොට දැන් ධනිස කැඩන කියන අංකය කීයද? පහ වගේ. පහ. පහ හතරෙන් තමයි එක්ස්ප්ලেইন කරන්නේ. එක්ස්ප්ලেইন කරන්නේ හතරේ. තුන. එතන ස්වාමීන් වහන්සේ තුන තියෙන්නේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය නෙමෙයි අනිත්‍ය තියෙන්නේ එකේ. ඊට පස්සේ එන්නේ එතන දෙක තුන තා ඒ කියන්නේ ඒ දෙක තාම නිරවුල් නෑ ස්වාමීස. ඒ දෙකේ තියෙන්නේ එකක් තියනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ හතරවෙනි යෝන්සෝ මනසිකාරය වගේ එකක් එතන තියනවා. අට තුන ගැන ඒ දෙක තුන ගැන එච්චරම තේරෙන්නේ නෑ වගේ ස්වාමීස. එතන පැහැදිලි නැහැ. නමුත් අර කොටස් පහක් තියෙනවා දන්නවා. එහෙම අහු වුණා වගේ ස්වාමීන් වහන්සේ. කියනවා හැම කියන පොයින්ට් එකම කොටස් පහක් තියෙන එතකොට. එහෙමයි. එතකොට ඒ වගේ ඔතන ඔය ධන හිස කැඩුනා කියන වගේ තව මොනවද දැනගත්ත කැලියෝ කැලියෝ කැලි ගොඩක් දැනගත්ත ලූට් වෙනකම් කැඩුනා. ඊට පස්සේ නිකන් අර පපුවරි කියන්නේ පපුව රිදෙනවා. ඊට පස්සේ ඔළුව කියන්නේ එහෙම කියන එක එහෙමගේ ඔළුවද මොලේද මොකක් හරි එහෙම විසුරුණා. අන්න ඒ විදිහට ස්වාමීන් වහන්සේ ආයේ කියන්නේ කිව්ව දැනගත්තා. ඒ අඩි එක යතුරු පයටි පතුල් ගැන
ඒ විලුඹ ගැන ඒවත් දැනගත්තේ නැහැ. ආවා එතනත් ආවා ස්වාමීන් වහන්සේ. දැන් ඒකයි මං කියන්නේ අර අර ස්ලෝ මෝෂන් ගිහිල්ලා අඩියක් මාරු වුණා. අන්න ඒ විදිහට එතන අඩිය කියලා කියන්නේ විලුඹ හරිය කියන එක වගේ තමයි එන්නේ. ඒකේ සමසේ අර ජොයින්ට්ස් වගේ එහෙමයි. එතකොට ඒ කියන්නේ තුනටි આવුන්නේ මට. ඒ කියන්නේ සමහර ඒ කියන්නේ මෙහෙම එක දිගට ගියා ස්වාමීන් වහන්සේ අර ලොකුවට දැනිච්ච ටික තමයි. නමුත් එතන කෑලි පහක් මන්ද ස්වාමීන් වහන්සේ එහෙම කොටස් කොටස් ටිකක් අර තුනටි එහෙම කියන හරි එහෙම තේරුන්නේ නැහැ. නමුත් තැන් තැන් වලට ගියා අර උරහිස් වගේ අන්න එහෙම අර මට නොකිය උන් කියන සමහර පොයින්ට් මිස් වෙලා තිබ්බා ස්වාමීන් වහන්සේ. ඔය කියවෙන තමයි හරියට යන්නේ. ඒ කියන්නේ ඔය භාවනාව කිරීමේ අරමුණු මොන වගේ අත්දැකීම් වලට යන්න දෙන්නත් ඔය වගේ අත්දැකීම් මිට පෙර ලැබලා ඒක නැවත රී චෙක් කරන්න ගිය අවස්ථාවදී නැත්තම් ඕක ඔය අහම්බයක් විදිහට වෙච්ච එකද ඕක? අහම්බයක් උනේ ස්වාමීන් වහන්සේ. ඇත්තට මේක උනේ මම සතියෙන් සමාධියට සමවැදුණා. සතියෙන් සමාධියට සමවැදිලා ඒ අදිෂ්ඨානයේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයේ මැදකදී ඇහැරුණා. ඇහැරීමක් වුණා. ඊට පස්සේ මං එතනදී සමාධියෙන් නැගිටිමි කියන එක එකෙන් හිටියා. ඉඳලා කමටහන යූස් වෙවි වෙවි ඉඳලා එකපාරට තමයි මේ සක්මනකට ගියේ මම. යවුණා එතන. ඒ කියන්නේ මේ සතින් සමාධිය සමාධිය හිටියේ සක්මන නෙමෙයි හිටගෙනත් නෙමෙයි පරයන්කේ. පරයන්කේ. මම පරයන්කේ නැගිටලා ඇවිදගෙන ගිහිල්ලා සක්මනකට යවුණා කියන්නේ එහෙම නැත්නම් කොහේ හරි අවදිීමේ අවදිීම ආරම්භ වෙනකොට ඔක සිද්ධ වුණා. එහෙම මම සම්සි කියන්නේ මම ඒ දැන් අර කිවර වෙලා වැඩ වලට ගියා ඒ ටික. ඊටසේ එක පාට අර දැන ගැනීමක් ඔස්සේ යවුණා ස්වාමීන් වහන්සේ සක්මනට. දැන් සක්මනට යනවා කියන දැන ගැනීමක් තිබ්බා. තිබ්බා ස්වාමීන් වහන්සේ. يعني ඒකට ඒ අනුගත වීම තුළ තමයි ටික තියෙන්නේ. මේ ටික තියෙන්නේ අනුගත වීම තුළ. ඔයෝ දැන් ওই පැත්තෙන් බැලුවොත් එමේ එතකොට දැන් සලායතන පිළිබඳ අලුතින් ඉතිපත් වෙලා තියෙන කොටස දැන් ওই කට්ටිය වෙන පරික්ෂා කරන කොටස. එතකොට එහෙම ආරම්භුණක් ඕකේ ආරම්භයේදී හැබැයි තමන්ගේ ළඟ තිබුණේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ තිබෙන හැබැයි ස්වාමීන් වහන්සේ මම ඇහුණා. මට දැන් දවස් දෙකකට වගේ කලින් ස්වාමීන් වහන්සේ ඇහුණා ධර්මදේශනා. නමුත් ඒ ඔක්කොම උනේ ස්වාමීන් වහන්සේ මට නිින්දෙන්. ඒ කියන්නේ එතකොට දැන් මම ෆෝන් එක දාලා තමයි නිදාගන්නේ ස්වාමීන් වහන්ස. එතකොට අර බණ ඇහෙනවා පොඩි එකෙනත් ඉන්නේ ඉඳ. එතකොට මම කමටහන යූස් වෙවි ඉන්නවා. එතකොට දැන් මම 10ට විතර නිදාගන්න ගියා කියන ස්වාමීස මම 2ට හැරෙනකොටත් මේක ගිහිල්ලා ඒත් යනවා. එතකොට මම ඕෆ් කරා. දැන් ඒව ඔක්කොම ස්වාමීන්ස එතකොට තොරතුරු නැතුව ගිහියපුවා. ඒ කියන්නේ මම නිින්ද කියන්නේ ස්වාමීන් වහන්ස අර කයට නිකන් සැහැල්ලුවක් දෙන එක ඇරෙන්න එක්කෙනෙක් වැඩ කරනවානේ ස්වාමීන් වහන්ස. මට හිතෙනවා ඒ ටිකෙන් අර ටික උරාගෙන කියලා. එතකොට මට මානසිකාර කරගන්න ටයිම් එක මදි වුණා වගේ එකක් තමයි ස්වාමීන් චෙතන තේරෙන්නේ. ඒ කියන්නේ මානසිකාර කරන්න ටයිම් එක මදි වුණා කියන්නේ ඒක ඇඬිල්ලක් ඔය කියවෙන්නේ නැහැයි. ඒ තමයි අවශ්‍යයක් කියලාද කියන්නේ වාසියක් කියලාද? ඇත්තරෝ ස්වාමීන් ඒක වාසිය. ඒක තමයි හොඳ අර තාම තියනවානේ ස්වාමීන් වහන්සේ. අර ඒ මනහන කොට අර නිකන් ඒක අර රස විඳින්න ඕන එක අන්න ඒක නැතිවීමේ දුකක් එක තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. රස විඳින්න ඕන කියලා තාම තියෙනවා. ඒ වයිසාවට දැන් අර පැත්ත වැඩි. නමුත් අර දුකක් තියනවා ස්වාමීන් වහන්සේ එකයි වෙලා තියෙන්නේ. මම ඇහුනේක වචන ටික ඇහුනේ නැත්තම් වැඩක් නැහැ. මේක දැන් අවබෝධය තියන අරක හරි කියලා අර යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඒකට. නමුත් අර තියනවා අර ඒක විඳින්න නැහැනේ මේක ගලප ගන්න නැහැනේ මේක මෙහෙම උනේ කියලා අන්න ඒ වගේ එකක්. කියන්නේ කැමෝල විටමින් ටික මේ සෙලයින් එකට දීලා ඉල්ලලා ඉන්ජෙක්ෂන් කරාට වැඩක් නැහැ බඩට කන්න ඕන. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ. ඔය කියන එක හරහාද? එතකොට ඒ වෙලාවේදී ඔය කියන නිින්ද වෙලාවේදී දැන් නිරන්තරයෙන් එහෙම නැද්ද? ඔය එක දවසක් වෙච්ච එක ගැනද කියන්නේ? නිින්දෙදි ස්වාමීන් වහන්සේ දැන් සති දෙකක විතර ඉඳලා ඔය විදිහ යන්නේ. ඒ කියන්නේ තමන් ධර්ම දේශනාව මේ ඕන් කළා තමන් නිදා ගන්නවා.
ඒ කියන්නේ ස්වාමිනස ඔන් කරලා කියන්නේ මම අහලා මම අහනවා කියන්නේ ඒතර කමටහන් යූස් වෙවි මට ඕෆ් කරන්න අමතක වෙනවා. ඔව්. ඒ වුණාට ස්වාමිනස මම ඇහැරිලා ඇත්තටම කිව්වොත් එතකොට එතෙන්දී ආයි මැදදි කමටහන් යූස් වෙවි අර ඒ කියන්නේ මේ මේ ගත කරන එකම තමයි ස්වාමීන් වහන්සේ එතකොට අරකෙදි වෙන්නේ. නමුත් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒක ඉෆෙක්ටිව් කියලා. ඒක හරි දැන ඒ වෙලාවේදී දැන ගැනීමටපත් වෙන හැම අවස්ථාවකදීම ධර්මමනසිකාර පස්සේ යන්නේ නැතුව කමඨහන්ට යවෙනවා කියන එක තමයි සාතිකයක් තියෙනවා කියලා කියන්නේ. අවසරයි ස්වාමීස එහෙමමත් නෑ ස්වාමීස තැන්වල තියෙනවා. ඒ කියන්නේ ඔය කියන්නේ ඔය කියන්නේ ඔද නින්දදී වෙච්ච කියන්නේ අහන්නේ අනිත් වෙලාවල් දිබ නැහැ නේ කියන මේ. ඒ කියන්නේ උතන්දී ඔය නින්දදී වෙච්ච වෙලාවේදී තමන්ට ධර්මසේන කමඨහන තුල ඉඳමින් අහලා ඉඳලා ඉව තමන් නදුව නුදුනත් නිින්ද යනවා ධර්මසේන නතර වෙලා නැහැ. මේ අතරමැදිදී ආය ඇහැරෙනකොට තමන් කමඨහන්ට යවෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒත් උතන්දී ධර්ම කරුණු වල සාකච්ඡාවට එහෙම නැත්නම් සමාලෝචනට ගියේම නැහැ කියන අත්දැකීම තියෙනවද? එහෙම නැත්නම් ඒක සමාර්ථ සමාලෝචනයක් වෙලා තියෙනත් පුළුවන්ද? සමාලෝචනයක් වෙලා තියෙනත් පුළුවන්. නමුත් සමස වැඩි කොටස තියෙන්නේ උනේ නෑ කියන එකෙන්. අවසරයි. ඔව් කියන්න බලන්න. වැඩි කොටස තියෙන්නේ ස්වාමීන් කියන්නේ වුණ සමාලෝචනයක් වෙච්ච තැන් තියනවා කියන එක තියනවා. නමුත් වැඩි කොටස තියෙන්නේ ස්වාමීන්ස උනේ නෑ කියන එක. හැබැයි ඉතින් කොටසත් වෙච්ච එක තියනවන්න ඕනේ. ඉතින් කොච්චර වුණාද කියලා දන්නේ නැහැ තමන් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට තේරෙන ස්වාමීන් වහන්සේ අර ඒ කියන්නේ මට එතකොට දැන් අර බණ ඇහෙන එක පොඩ්ඩක් අඩු වෙලා වගේ සම්සර දැන් දිගටම අර යූස් වුණානේ ස්වාමීස අහනවා කියලා. ඒක නැහැ. මොකද දැන් අර කමටහන යූස් වෙන ඒ තුල මට මේ ඒ කියන්නේ අර හොඳයි කියලා තේරිලා තියෙන ස්වාමීන් වහන්සේ අරක මට يعني ඒක හරියටම නිශ්චිතවම කියන්න බෑ ඒක. ඔව් මොකක් නිසා හොඳයි කියලා කියන්න පුළුවන් ඒකට? ඒ කියන්නේ ස්වාමීසේ එතන ඒ කියන්නේ ඒකෙදි කිව්ව ස්වාමීසේ දැන් ওই මුළු දවසේම වැඩ කරන එක්කෙනා දැන් එයානේ සිතුවිලි දෙන්නේ ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මෙහෙමයි කියලා. එක පොයින්ට් එකකදී එයා calm down වෙලා ඉන්නවා කියන එකක්. ඒ කියන්නේ calm down වෙලා ඉන්නවා කියන්නේ මොකද ඒක අර්ථය? ඒ කියන්නේ සම්ස දැන් එයාට මානසිකාර කරගන්න බැරුව කොටසක් තියනවා කියන එකක්. එතන දැනගැනීමක් තියෙනවා. අනේ ඒ වගේ අත්දැකීමක් මට තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ පැහැදිලි නැහැ මොකද කියන්න හදන්නේ කියලා. මේ කියන්නේ එතකොට යාට අර සමාලෝචනය කරන්න බැරි වෙනවා කියන එක ඒ පොයින්ට් එකේදී. ඔය ඇයි ඒ බැරි වෙන්නේ? බැරි වෙන්නේ ස්වාමීන් වහන්ස එතකොට ඒ කියන්නේ එතන ආය අර අනිත්‍ය වගේ කොටස වගේ ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි දැත්තා. එතන එතන නිකන් සංසිඳීමක් වගේ එකක් ස්වාමීන් වහන්සේ එන්න බෑ එකක් තියෙනවා එතනදී. එන්නේ ඒක වෙනවා. නැගිටින්න බෑ වගේ. ඒක හරියටම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පොයින්ට් එක තියෙනවා එතන. හොඳයි ආගෙන වෙන එක ගැන සාකච්ඡා වුණේ විනාඩි කිහිපයක්. ඉගෙනන්නේ අධ්‍යයීම ඔය කීදිපත් කරේ වෙන අවස්ථාවක් ගැන ඊට පස්සේ නිින්දක් ගැන කියුණා. ඒ ඔක්කොම හරහා දැන් අපි ඔක්කොම ඒ ටික පොඩ්ඩක් දඬපත්කින් තියලා ඒකට දඬෝ ඉදිරිපත් කරපු අධ්‍යයීම හරහා තමන්ගේ ආර්ය මාර්ගය සහ ධර්මාභෝධය පැත්තෙන් තමන් තිබෙනව ධර්මාභෝධය පැත්තෙන් තමන් කියන්නේ අර නැවතවරක් ඔය මේ සලායතන හටගෙන ඔය යන එකයි මේ අනිත්‍ය අත්දකින්නවා කියන එකම තමයි අයි දෙවෙනි ප්‍රතිපත් උනේ. තමන් ඉන්න මේ ආර්ය මාර්ගයේ සම්දිස්ථානයේ අදාළව තමන් දින අවබෝධය මොකද්ද? ඔය දැන් කමටහන් ඉදිරිපත් කරපු අත්දැකීම අර. එහෙම වුණොත් ස්වාමීන් වහන්සේ අර සියුම්මත් ඒ කියන්නේ කාමරාගයේ වෙන්නේ කාමරාග පටිගරාග එතන අර දැනගැනීම මට්ටම තමයි පටිගේ වෙන්නේ ස්වාමීන් වහන්සේ අර ඔය මම කියන ඔය ජොයින්ට්ස් වල හරියන්නේ ඒ ටික ඒකේ තුල
ඒකට කලින් ටික තමයි ස්වාමීන් වහන්ස කාමරාග ගැන මං අනිත්‍ය කියන කොටස මම කරපු ටික. ඒදන පැදිලන හට කියන්න මකද කියන්න දැන් ඔය ධනීස කියන ධනීස කැඩුනාහරි මොකර කියපු එක කාමේ ස්වාමීන් වහන්ස ඒකට ඉස්සරහ තියෙනවනේ ස්වාමීන් වහන්ස අරනිකන් එකනේ ඔය මම කියන්නේ ස්වාමීනික එතන මම ඒ කොටස තමයි මම එතකොට කිව්වා අනිත්‍ය කියලා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඒකේ කොටසා ඒ කියන්නේ ඔය දැන් එතන මේ දැන් යෝන් සමස්කාර වලින් කිව්ව දෙවනි යෝන් සමස්කාරේ පටිගේ වෙනවා ස්වාමීන් වහන්ස. පහ තුල තමා මම දකින්නේ 4-3 ඒක කාමය වෙනවා. ඒ බදුරුණන ඕන කෙටින් කියන බන්නේ කිව්ව යාවෝ. පටිගේ තමා දැන ගැනීම. ඔව්. එතන තමා දෙවනි යෝන් සමස්කාරය කියලා මම කියන තැන. ඔව්. එතකොට ඊට ඉස්සරහන් තියනවා ස්වාමීන් වහන්ස ඔක්කොම අර කැඩිච්ච ඒක ඒ කියන්නේ විහිදුවල ඒ වෙනස් වීම ඔක්කොම දැකපු එක ඒක තමයි ස්වාමීන් වහන්ස කාමරාගය වෙන්නේ. ඒ කියන්නේ කාමරාගය වෙන්නේ ඊට ඉස්සෙල්ලා එක කියලා ගියන් පස්සේ එතකොට ඒ කාමරාගය ඉඳලා පටිගරාගයට යන එක තමයි උතන අද්දැකීමට කොටකොල්ල තියෙන්නේ. එයි ඒ එක්කම ස්වාමීන් වහන්ස ඇත්තමකෝ දැන් ওই කාමරාගය කියන එකේ දැන් අරක ලොකුවට ආවට ස්වාමීන් වහන්සේ එතනක් තියනවා පොයින්ට්. ඒ කියන්නේ කාමරාගේ තුලත් තියනවා ස්වාමීන් වහන්සේ පොයින්ට්. ওই විදිහට පටිගේ. නමුත් ඒක අර ඒක පටිගේ මට්ටමට එන්නේ නැහැ. දැන් ඒක අර ගොරෝසු මට්ටම තමයි ඒක පටිගේ කියලා ටග් ගාලා කියන්නේ. නමුත් අතනත් අර විදිහට මාරු වීමක් තියනවා. නෑ දැන් එතන ප්‍රශ්න ඉන්න ඕනේ. ඒතර කාමරාගේ ඉඳලා පටිගරාගෙට යනවා කියන එක කියන්නේ. ඒක ඇතුලේ තියනවා කියන එක හරි. ඒක ඇතුලේ තියනවා කියන එක වැඩපතින් තියලා. ඒ කියන්නේ පටිගරාගෙට පෙළ කාමරාගෙට තියනවා කියන එක දැන් ඕනතර විස්තර කරන්නේ. එහෙමයි. ඒතර කාමරාගෙන් පටිගරාගෙට මාරු වීම තමයි සිද්ධ වෙන්නේ. අද මගේ අත්දැකීම තියෙන එහෙමයි. එහෙමයි නමුත් ස්වාමීන් වහන්සේ ඒ දැන් ඔය කාමරාගය කියනවා පටිගරාගය කියනවා. නමුත් ඔය නොකිය වෙච්ච පොයින්ට් එකේ මේ දෙක අර දැන් ඔය කාමරා දැන් පටිගරාගය කිව්වොත් ඒකේ ඉස්තරහක් තියෙනවා පිටිපස්සෙත් තියෙනවා ස්වාමීන් වහන්සේ. එයා සංසිඳීම් මට්ටම. ඔව්. ඒ කියන්නේ කාමරාගයේ ඉඳලා සංසිඳීමට වැටිලා පටිගේන එකක් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අතරමැද ඒ කියන්නේ දැන් කාමරාගේ ඉඳලා පටිගරාගේට යන අතරමැද සංසිඳීමකුත් අත්දැක්කයි කියලා තවත් තොරතුරක් තියෙනවා. කොටස් පහකට බෙදපු එකේ ඔය කියන විදිහට කොටස් හයක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එකක් ඔය ටික තමයි. එතකොට ඒ කොටස් පහ ගියත් හැබැයි අනිත් පැත්තට අවරෝහණ පැත්තට ඒ කොටස් පහ ඉදිරිපත් කරගෙන යනවා. පහ පළවෙනි පස්වෙනි එක තමයි ගොරෝසුම එක, හතරවෙනි එක තමයි ඒක එක්ස්ප්ලනේෂන් කියලා එහෙමනේ කිව්වේ. එහෙනම් මම ඒ කියන්නේ ස්වාමීසාර මැද එතන 2-3 තාම ගෝචර නැහැ වගේ ස්වාමීස ඒක කියන්න මට මේකයි. ඒ කියන්නේ එක ඒ කියන්නේ මුලින්ම අනිත්‍යයක් දකින්න පළවෙනි එක විදියට දෙවෙනියට 2-3-2 පැහැදිලි නැහැ කියලා කිව්වා. එතකොට හතරවෙනි එක එක්ස්ප්ලනේෂන් එක, පස්වෙනි එක ගොරෝසු මට්ටමේ දැන ගැනීම. එහෙමයි. ඉපාණි ඉදිරිපත් කරේ. එහෙමයි. එතකොට දැන් එතන ඊ තියෙන පහේ තියෙන මේ එක ඇතුලේ කොහේවත් තැනක ඒ කියන්නේ ඔය කිය එහෙම නැත්තම් ඔය දැන් ඉදිරිපත් කරන එකත් එක්ක බැලුවොත් ඒ ගැළපෙලා එනවා නම් ඒ 4-5 අතර සංසිඳීමක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීසෙ එතන තියනවා ස්වාමීන් වහන්ස. මට තේරෙන්නේ නැහැ දැන් ඔය ඒ කිව්වට අර හැම තැනකටම ඔය සංසිඳීමට ගිහින් තමයි ඒ ලයින් එකට එන්නේ. ඔව් එහෙමයි. ඉතින් එතන තව කොටසක් එතන තියෙනවනේ. එතකොට
තියෙන්න ඕනේ. කියන්නේ හැම කියන්නේ ගොරෝසු එකට කියන්නේ පහ පහට පහයි නම් ආයෙලෙල්ලා 4යි 5 අතර පහ ඉන්න ඕනේ එතනට. එතකොට පහේ තියෙන්නේ. එතකොට අර එක්ස්ප්ලනේෂන් එකෙන් පස්සේ දැන් ඔය කියන ඉදිරිය එක්ස්ප්ලනේෂන් එක තමයි. එතකොට මේ කාමයේ එහෙමද නැද්ද? ඒ නැත්තම් පළවෙනි එකට කලින්ද අනිත්‍යයක් කලින්ද ඔය කාමයේ තියෙන්නේ නැත්තම් ඔය කියන එකේ. ඔය පැත්තට බලුත් එහෙම. එහෙම එක්ස්ප්ලනේෂන් එක කාමයේ දෙන්න බෑ සම්සි ඊටත් ඉස්සරහා. ඒ කියන්නේ ඔය තමන්ගේ අනිත්‍ය අත්දැකීමටත් පෙර තමයි එහෙනම් කාමයේ තියෙන්න ඕනේ. කාමයේ තියෙන්නේ අනිත්‍යයකටත් ඉස්සරහා සාමී ඉන්නවා. ඉස්සරහා. ඒ කියන්නේ ඒත තව කොටස් ටිකක් තියෙනවා උතන අතර මැද. එහෙම අතර මැද ආයි කොටස් ටික එනවා. තේ ඒ පිළිබඳව තියෙන අවබෝධය මොකද? ඒතර ඔන්න ඔය දැන් ඔය දැන් ඉදිරිපත් නොවෙච්ච කොටස දැන් ඉදිරිපත් වෙනවනේ. එහෙමයි. මොකද ඒටි ඒ පිළිබඳව තියෙන අවබෝධය මොකද්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නිකන් අර චිත්ත සංස්කාර මට්ටම වගේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම එතන ගෙස් කර කර වගේනේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව්. එන්නේ එහෙට එතනට ගිහිල්ලා එතන ඉඳන් තමයි කොරෝ ඒ වගේ කියන්නේ එච්චරම තේරුමක් නෑ ස්වාමීන් වහන්සේ එතන එක්ස්ප්ලেইন කරන්න පටලැවි වගේ. එක්ස්ප්ලেইন කරන්න කිව්වොත් පටලැවෙනවා. එහෙම ඒ කියන්නේ තාම අර ඔක අද මේ දැක්ක ස්වාමීන් වහන්සේ ඉන්න තාම එච්චරට. ඔව් එහෙම නැතිනම් සාකච්ඡාව දැන් ගියා දැනෙලා දැන් මේක තව නෝනකින් සම්බන්ධලා ඉන්න තව කමනා සාකච්ඡාවක් වෙන අරේන්ජ් කරපු やつ එන එකට දැන් නැති 15 එකයි කාල වේලාව කරන්න දෙන්නේ යාට ටික බලාගෙන ඉන්නේ ගමන සාකච්ඡාවට බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ ගමන සාකච්ඡාවේ තව සම්බන්ධ වෙච්ච නෝන කෙනෙක් ඉන්නවා මෙතන ගමන ඉදපත් කරන්න. ඒකට ওই නෝනා ගමන සාකච්ඡා කිරීමේදී දැන් එතකොට සමස්තයක් වශයෙන් තමයි දැන් තියෙන්නේ තමන්ගේ මීට පෙර අත්න දැක්ක අත්දැකීමක් තමයි සක්මනේ අත්දැක්කයි කියලා ඉදපත් කරන්නේ. ඒකට ඒ හරහා සලායතන පිළිබඳව මොනවාරි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් තරම් අවබෝධ මට්ටමක් තියනවද නැද්ද? තාම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිකන් එහෙම ඉදිරිපත් කළා කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ මට අවබෝධය තියෙනවා මෙහෙම මෙහෙමයි කියලා. නමුත් අර ඒක තව තියන ස්වාමීන් වහන්සේ ෆස්ට් ටයිම් තමයිනේ හම්බුනේ අත්දැකීම. ඔබස්තන් අධ්‍යක්ෂ මහම්බුච්ච නිසා දැන් මේ දවස්වල ඇච්ච භාවනාව තුළින් ආපු සලායතන පිළිබඳ අවබෝධයකුත් මුකුත් වෙන විශේෂ තමන්ට මීට පෙර තිබුණාට වඩා සලායතන පිළිබඳ අවබෝධයක්වත් තව නැහැ මුකුත්. වෙනදාට සාපේක්ෂව තියනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර එතනේ හට ගැනීම ඒ කියන්නේ හට ගැනීම වෙනකන් ආපු ටික අත්දැක්කා වගේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. ඒ ආරම්භයේදී වුණා ඉදපත් කරන්නේ සලායතන හර මේ අට ගැනීම සලායතන උප්පත්තිය අධ්‍යක්ක කියලාද? එහෙමයි. ඔව්. එමුනේ දැන් ඔය අධ්‍යක්ීමෙන් ඔය සාමාන්‍ය සක්මනේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා නේද තමන්ගේ? සරක් සාමිනෝ දැන් මම එතන සක්මන ඒ කියන්නේ සක්මන වැරදියට කියන්නේ සාමිස මම ඒ කියන්නේ සක්මන් කරලා තියෙන නිකන් එහෙම කියන්නේ එතන සාමිස ඒ කියන්නේ මට එකපාරට අද හිතුණා අද තමයි හරියට සක්මන කෙරුණි කියලා මම ඒ කියන්නේ අවසරයි සාමිස සක්මන කරනකොට ඇස් දෙක වහගෙන කරන්න ඕනද අරගෙන කරන්න ඕනද කියන එක මම දැනන් හිටියේ නැහැ. දැන් එතකොට මම මුලින් කරේ ඇස් දෙක වහගෙන ස්වාමීන් වහන්සේ. එතකොට එක පොයින්ට් එකක් එනකොට ස්වාමීන් වහන්සේ මාව ඇහැරවනවා. ඒ කියන්නේ ඇහැරවනවා. එතකොට මම ඇස් ඇරලා එතකොට මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට හැරෙන පොයින්ට් එකකදී තමයි ඒ මාව හැරවන්නේ. දැන් මම එතකොට ඇස් වහගෙන කරේ ඒ කලින් ටික. ඊට පස්සේ අද කරා ස්වාමීන් වහන්සේ දැන් ඒක ඩිස්ටර්බන්ස් එකක් වගේ මට තියෙනවා. මොකද මං පොඩි ඉඩකනේ කැරකැවෙන්නේ. එතකොට අද මම ඇස් දෙක ඇරගෙන කරේ සාමාන්‍ය විදිහට සක්මන. එතකොට තමයි ස්වාමීන් වහන්සේ මොකද මට මේක යන්න පුළුවන්ුණේ මන් දන්නේ ඒ එහෙමද කියලා. ඒ කියන්නේ ඒ දෙක අද වෙනසක් දැක්ක ස්වාමීන් වහන්සේ වෙනද කරපු එකට වඩා. ඒ කියන්නේ දැන් මීට පෙර සක්මන් කරේ ඇස් දෙක වහගෙන කවුරු උදේ ලැබිලාද නිකන්ද? මට කෙරෙන්නේ මේ විදිහ නැතුව මට ඒ කියන්නේ මුලින් මං ඇස් අරන් කෙරුණා කියන එකක් තියෙනවා. ඒ ටිකක් කාලෙක ඉඳලා මට සක්මනේදී ඇස් වැහෙනවා. ඒක
එහෙම කියන්නේ සක්මන වැඩි වෙලාවක් කරනවා විනාඩි 10ක් 15ක් කරන එකද නැත්නම් විනාඩි 2ක් කරන එකද? ඔය විනාඩි 2 3 ඒව තමයි ඔක්කොම කරන්නේ. ඔව්. එතකොට විනාඩි 2 3 ඇස් වහගෙන කරන නමුත් අර හැරෙන දණ්ඩ යනකොට ඇස් හැරිනවා ආයි බලනවා හැරිලා ආයි ඇස් වහ ගන්නවා. ඇස් වහ ගන්නවා. එතකොට ඒක නියම් කරදරයක් වගේ එකක් තමයි තේරුනේ. මුකුත අවබෝධුනේ නැහැ. එතනදී එතන තේරුනේ ශාවිනාස කියන්නේ අර ඒකෙදී කියන්නේ සතිය හින්දා තමයි ඒ කියන්නේ එතනදී අර කියන්නේ ඇහැ කියන එක ගැන තමයි එතෙන්දී ආවේ කිව්වා ශාවිනස ඇස් ඇරියත් නොඇරියත් සතිය තියෙන හින්දා තමයි හැරෙව්වේ කියලා අන්න එහෙම එකක් තේරුණා. සති සම්පජන්නේද දන්නේ නැහැ ශාවිනස එහෙම ඒක ඒක තමයි දැන් උතනත් අදත් ඉදපත් කරා එක්කෙනෙක් දිගටම බලාගෙන ඉන්නවා මොකද්ද මොනේ කියලා එහෙම ඉදපත් කරා ඉතින් අන්නේ යාව තාම කොටුවර නැහැ ඒක වෙලා තින්නේ එහෙමයි ඔය කියන වැඩකාරයව කොටු කරගෙන නැහැ කොහේ හැබැයි අධ්‍යයගීම් තියෙන හැමතැනම දැන් අරකත් කියන එතකොට ඇස් වහගෙන ගිහිල්ලා ඇස් අරින්නවා කියලා පයිඩි දෙන්න කවුරු හරි කරන්න බෑ ඒක ඇත්තට ඇස් වහගෙන ගිහිල්ලා බිල කඩා ගන්න වෙනවනේ වැටල මොනවා හරි බිත්තිය අපිලා හරි එහෙම වෙන්නේ නැතුව ඊට කලින් හැරෝනෝනේ. එහෙමයි. එතකොට ඉතින් ඒ අන්න ඒක තමයි ඉතින් ඒ වෙලාවට අල්ලගන්නවා කවුද මේ වැඩේ කරන්නේ කියලා. හැංගි ඔය වැඩේ කරන එකව අල්ලගන්න එපාය. ඉතින් ඒක තමයි අපි සරායතනක් දකින්නවා කියන්නේ අන්න ඒකයි. ඒක මේ වැඩේ කරන එක මේ කරන එක එහෙම නැත්නම් බුදුපියන් වහන්සේ දේශනා කළ තින්නේ ඔගේ සරලව මනෝභංගමා ධම්මා මනෝසෙට්ටා කියන එක. තාම එහෙම නැත්නම් සමුනුපස්සනා සූත්‍රය කියන කතාව ওই දෙක තමයි අපි මේ ඉස්සරහ ඉදියා ඉන්නේ මේ වැඩ පිළිවිලි. ඉතින් අන්නේ දෙකෙන් කොහෙන් හරි දැනගෙන බලන්න ඕන කවුද මේ ලෝකේ මොනවා හරි දෙයක් මේ හැමදාම නිදා ඉන්න මනුස්සයවත් හැමදාම දිනපතා සාමාන්‍ය මනුස්ස වෙන ඉතින් දවසට එක සැරයක් බෝඩ් නිදා ගන්න. දැන් බල්ලෙක් නා ඉතින් දවස් පාර නිදා ගන්න බල්ලෙක් කී පාරක් ඇහැරවනවද කියලා බලන්න ඕන. සමහර වෙලාවට විනාඩියට දෙතුන් පාරක් ඌත් ඇහැරනවා ආයෙන්නේ නැහැ කියලා දුවන්නේ නැහැ ආයෙ නෙදා ගන්න ආයෙ ඇහැරනවා ආයෙ නෙදා ගන්න දවල්ලට වාහනයක් යනකම් විනාඩි දෙකක් විතර ඇහැරලා බල බල ඉන්න නැගිටින්නේ නැහැ බෑ උගේ ඇඟ උඩින් එනවනේ විතර නැගිටින්නේ අන්න ඒ වගේ තමයි ඉතින් හැම සතෙකුටම තිබෙන්නා වූ ඒ සතිය ඒක භාවනාවට පාවිච්චි කරන එක වෙනම සතියක් භාවනාවට නැතු කරප සතිය වෙනම එකක් කොහොමාර එතකොට දැන් ඔය හරහා තමන්ට එතකොට දැන් පුදුවේම තමන්ට එතකොට සක්මන නෝන තවට පොඩ්ඩක් ඔය කාලේ වැඩි කරලා කරක් තමයි සක්මන يعني ඒ සක්වන තුල කාලේ වැඩි කරලා කරන හැම වෙලාවෙදීම අත්දැකීම් වලට මේ කොටු කරන්න උත්සාහ කරන්නේ නෙමෙයි. සක්වන විනාඩි 5 10ක් කරාට කවන්නේ නැහැ. මොකද සක්වන සාමාන්‍යයෙන් ඉතින් භික්ෂුවට නම් ඉතින් බුදු පියාණන් වහන්සේ සක්වන අනුදැනුව දාරන්නේ මේ ව්‍යායාමයටත් එක්කනේ. මොකද භික්ෂුවට වෙන වැඩක් කරන්නේ නැහැ නේ භික්ෂුවක් ඉතින් කරන්න බැරි වෙනවාද මේ මොකද ශික්ෂාපදුලිම තහනම් කරන්න දෙන අනිත් ඒවා. බුද්දලා කරගෙන පොළොව කොටන්නවත් වෙන මොකක් කරන්න බැහැ භික්ෂුවට. ඒ නිසා භික්ෂුවට දෙන්නේ ඉතින් ওই පින්ඩපාත වැඩිනක තමන්ගේ පය මේ කිලෝමීටර 4ක් 5ක් දවසට පුළුවන් නම් කොහොම හරි වඩින්න කියලා අවදින්න කියලායි ඊට අමතරව මාරු මාරු සක්මන් කරන්න කියලා කියන්නේ වැඩි වෙලාවක් ඒක සක්මන ව්‍යායාමෙත් එක්ක අධ්‍යයීමටත් ඉතාම පහසු සක්මන මොකද අධ්‍යයීම කියන්නේ සක්මනේදී අපි ආයතන 6ම විවෘතයි ඉතින් පෞද්ගලතුලන උපදේශ දීලාදී විවෘත නැත්තේ වෙලාවට කට තමයි රස තමයි ඒතකොට එහෙම නැත්නම් දිවට අවශ්‍ය නැක් ඒකටත් ඔය සීන් බෝලයක් හරි කමන්නේ කටේ දාගත්තා නම් එයත් විවෘත කරගත්තයි අපිට එතකොට ඔක්කොම විවෘත කරලා ආයෙ දෙනාම සීනි බෝලයක් හරි මොනවා හරි එකක් පයින් රස මොනවා හරි ඒකට ඔය සූන් දෙකත් කටි දාගත්තනේ එතකොට නායත් එකට වහ වෙනවා සූන්දටත් එතකොට ආයෙ දෙනාම විවෘත කරලා බලාගෙන ඉන්නයි තියෙන්නේ සක්මනක් කියන්නේ ඒකයි ආයෙ දෙනාගේ ඒ කියාකාරීත්වය නෝන කියන විදිහට ඉතින් කෑලිම කොච්චරක් කැඩුණාද කියලා බලන්න ඕනේ එතකොට මේ කකුලම වැඩ කරන්න කොච්චරක් කෑලි අවශ්‍ය වෙනවද කියලා ඉතින් අනිත් ඒවා නෙච්චර අල්ලගෙන අමාරුයි අපිට එක පාට කොහොම හරි ඔය සලායතන පිළිබඳන ඕන දැන් අවබෝධ මට්ටමනේ තේරෙන්න ඕන ඔය නෝන්ලගේ උත්නිය අපතට ගැනීම ප්‍රමාද වෙලා තින්න ඔන්න උතන තමයි ඔය සලායතන පිළිබඳ අවබෝධය නිර්වෘල් කර නොගෙන යහපතට පයින්න බැරි ගමන් නැහැ පයින්න පුළුවන් එන්නම යහපැත්තේ හිර වෙනවා ඊට වඩා ලේසි මේ පැත්තේදී ඔය ගොරෝසු මට්ටම් සිම් කරේනේ අනේක ගොරෝසු මට්ටම් සිම් කරේනේ යහපැත්තේ ඩියොත් එමේ යහපැත්තේදී අපි ළඟ දැන් කාමරාග පටි කරාක ඒක එතකොට මේ රාග ද්වේෂ දෙක තියෙන්නේ. ඉතින් රාග ද්වේෂ දෙක අපිට මේ සියුම් කර කර ගන්න බෑ එතෙන්දී. ඒක ඉතින් සියුම මට්ටමනේ රාග ද්වේෂ කියන්නේ. අන්න ඒක නිසා ඔතන ඔය භාවනා මට්ටමේදී ඔය භාවනාය නම් ලොකු අත්දැකීම ලැබිලා තියෙන ඔය ඉදිරිපත් කරපු මේ සක්මනේ
ඒ වගේම ඔය මේ නින්දේදී අර කියපු එකෙත් අත්දැකීමක් තියෙනවා නම් ඒක මෙතන සාකච්ඡා කරන් ගත්තොත් එහෙම මේක පටලවා වෙනවා. අනිත් මේ මේ කමඨාන හැබැයි ටිකක් ගැඹුරු කමඨානක්. මේක ආහන අය ඇහුවට කමන්නේ නැහැ. හැබැයි යෝනිසෝමනසිකාරයෙන් පමණක් අහනවා නම් එහෙම නැත්තම් මේක මේ අනාගාමි මාර්ගයේ ඉන්න අය අර අනිත් අය මේක අහන්නේ නැත්නම් වඩා හොඳයි. මේ කමඨානේ තිබෙන්නේ ගැඹුරුම ධර්ම කරුණු ටිකක්. සාකච්ඡාවට එච්චර වාජනේ උන්නේ නැහැ. මොකද කාලේ පිළිවෙල ප්‍රශ්නකුත් තියෙන නිසා සාකච්ඡා කිරීමට තරම් ප්‍රමාණවත් අවබෝධ මට්ටමකුත් ඒ නෝනම ප්‍රකාශ කරන මොකද බලමුටාවට ලැබුණා වූ අත්දැකීම නිසා අවබෝධ මට්ටම පිළිබඳව අවබෝධ මට්ටම නැතුව නෙමෙයි. නමුත් ඒ නෝනගේ තිබෙනා වූ සාමාන්‍ය ස්වභාවයත් ඒකයි ටිකක් අවමාන මට්ටම තුල ඉන්නේ. ඒ නිසා එකපාරක් දෙපාරක් අත්දැක්කට ඒක කොහොමත්ම ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා සාකච්ඡා කරාට ඒකේ ලොකු මේ අවුට්පුට් එක ඉස්සරහට ගන්නත් බෑ. නමුත් භාවනා අත්දැකීම Tamanට කොටු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙතන කොටස් කොටස් වල කැඩලා ක්‍රියාත්මක වෙන ආකාරය සමස්ත වශයෙන්ම ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන අවස්ථා රාශියක් කොටස් වල ඇවිල්ලා තියෙනවා. ඒ අතරමැද බලන්නත් තියෙනවා. ඊට අතිරේක ඔය කමෙන්ට් එක මොනවද සාකච්ඡාන් දෙන්න ඕන? අවසරයි ස්වාමීන් වහන්සේ දැනට නෑ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේ. මේ විදිහට තමන්ගේ භාවනා කරගෙන යන්න කියලා තමයි නෝනට කියන්න තියෙන්නේ. ඊට අතිරේක තව නෝනගෙන් සම්බන්ධලා ඉන්නවා. සාකච්ඡා තුනක් පැවැත්තුණා. ඒ නෝන තුන් දිනේ කමන ඉදපත් කරා මේ ස්ථානයේ මාත්‍යරැඳී ඉන්නවා. ඒ හොරණ යාල ප්‍රදේශයේ අරණ සේනාසන තුල තවත් කමටන් සාකච්ඡාව සඳහා ස්වාමීන් වහන්සේලා දිනමක් සහ තවත් මහත්මියක් සම්බන්ධලා ඉන්න සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන වර්තෘත්වයක් වාර්තා වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් තව සුළු වේලාවකින් එතකොට මෙතනින් මේ ගමන සාකච්ඡාව නතර වෙනවා. කාලේ පැය 3කට ආසන්න කාලයක් කරන් තියෙන බවට වාර්තා වෙලා තියෙන්නේ. සිල් දිනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු සාදු. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වන්දා ප්‍රඥාව සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. සිල් දිනාටම තෙරුවන් සරණයි.